සුබ මධ්‍යනක් ඔබ මේ කන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුන තිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත Youth with talent මෙවර කිරුල සහිබුල් යමින්ට විශිෂ්ට අනාගත පරපුරක් ගොඩනැගීමට අධ්‍යාපන පද්ධතියේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බව ජනපති පවසයි. උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවා හෙට සිට මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හෙට ජනතා අයිතියට මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති ඊබ්‍රාහීම්ගේ පක්ෂය ඉදිරියෙන් තාරුණ්‍යයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් Youth with Talent Third Generation අවසන් මහතාගේ ඊයේ පැවතුණා. ඒ මහර්ගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී Youth with Talent කිරුළ හිමි කරගත්තේ සහිබුල් ජමින් විසින්. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍ය ජාලයේ වයි Youth with Talent රියැලිටිය ඔබට තිරණය කළේ. වසර තුනක් පුරා මෙරට අතිවිශිෂ්ටයන් විශ්මවන්තයන් බවට පත් කරන්නට Youth with Talent රියැලිටියට හැකියාව ලැබුණා. තරගකරුවන් 71852ක් අතුරින් තිදෙනකු ජයග්‍රාහකයන් බවට පත් වුණා. තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ සහිබුල් යමින්. කුඩා පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් හඳවා 2012 වසරේ පිහිටුවා තිබූ ලෝක වාර්තාවකට අභියෝග කිරීමටද සහිබුල්ට ඊයේ දිනේදී හැකියාව ලැබුණා. තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත්තේ තරිඳු උමයන්තයි. එහි තුන්වන ස්ථානයට ඉරෝමි ජයසිංහ පත් වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලියංගියන මහත්මයාත්වයෙන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වුණා. විශිෂ්ට අනාගත පරපුරක් ගොඩනැගීමට අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. 12 වෙනි ජාතික පෝතක බාලදක්ෂ කඳුරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. බාලදක්ෂ ව්‍යාපාරයත් කාලානුරූපව යුගෙන් යුගය යම් යම් වෙනස්කම් වලට භාජනය කළ යුතු වෙනවා. එහි තිබෙන මූලික ප්‍රතිපත්ති මූලධර්ම වලට හානියක් නොවන විදිහට මේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා අඩු වශයෙන් පාසල් දරුවන්ගෙන් අපි ඉලක්ක තැබුවොත් 125%ක්වත් බඳවා ගැනීම සඳහා අපි ක්‍රියා කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය අපේ රටේ දරුවන් 72,000ක් කියලා කියු විට අපිට කිසිසේත්ම සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉතාමත් විශිෂ්ටයි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඒ තිබෙන්නා වූ වැදගත්කම ගුණාත්මක භාවයේ සහ උසස් ප්‍රමිතියත් සමග දරුවන්ගේ සිතුම් පැතුම්, දරුවන්ගේ ආකල්ප, දරුවන්ගේ හැසිරීම් මේවා තේරුම් අරගෙන අද අධි තාක්ෂණික ලෝකය දරුවන්ට ජය ගැනීම සඳහා අපේ අධ්‍යාපන ක්‍රමවල වෙනසක් ඉතාමත්ම අවශ්‍යයි. අපේ උරුමය මෞබිමයි යන තේමාව යටතේ අනිතා දක්වා මෙම පෝතක බාලදක්ෂ කබෝරිය පැවැත්වෙන්නේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී. පෝතක බාලදක්ෂයන් 7,500කට අධික පිරිසක් මීට එක්ව සිටිනවා. විශේෂ දැනුවත් කිරීම් සහ පුහුණු සැසිවලින් මෙය සමන්විතයි. කබෝරිය සමරු ඵලකයේ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මියයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප් පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම වසරේදී නාගරික සංවර්ධන සැලැස්ම සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. 1958 ඉඳන් 2015ට බණ්ඩාරනායක ආණ්ඩු, සේනානායක ආණ්ඩු, ජයවර්ධන ආණ්ඩු, ප්‍රේමදාස ආණ්ඩු, චන්ද්‍රිකා ආණ්ඩු, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු. මේ හැම ආණ්ඩුවම හැදුවේ ගෙවල් 9000යි කොළඹ නගරයේ පැල්පත් වාසීන් වෙනුවෙන්. මේ රජය හදලා තියෙනවා මේ එක්සත් ජාතික පෙරමුණු රජය ගෙවල් 15,000ක් මේ වසර තුන ඇතුළත ලබන වසර වෙනකොට ඒක ගෙවල් 20,000 වෙනවා. නාගරික සංවර්ධනය මේ වසර අවසන් වෙනකොට අපිට අවසන් කරගන්න පුළුවන්. මහනුවර පොත්තුපිටිය නවබස්නවතුම්පොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මේ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් 110,000ක්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සංදිස්ථානයක් සටහන් කරමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හෙට දිනේදී විවෘත කෙරෙනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු ලකට අලුත් මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවයේ පැවැත්වීමට නියමිතයි. එදින උදෑසන 9ට යෙදෙන සුබ මොහොතින් මෙම දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය දහවණිය සිදු කිරීමට නියමිතයි. ඉදිරියේදී මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේ බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති දුම්රිය සංඛ්‍යාව 7ක් වන අතර ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරනවා. සෙසු දුම්රිය 2 යාපනය සහ වවුනියාව දක්වා ගමන් කිරීමට නියමිතයි. බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන 6ක් වන අතර ඉන් 5ක ගමනාන්තය මරදාන දුම්රිය ස්ථානයයි. එක් දුම්රියක් වවුනියාව දක්වා ගමන් කරනවා. ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටකම පාලම මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේදී හමුවනවා. එහි දිග මීටර 1500ක්. එමෙන්ම දෙවන ස්ථානයේට දිගින් වැඩිම දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේදී හමුවීම විශේෂත්වයක්. නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති එහි දිග මීටර 1400ක්. පොළව මට්ටමේ සිට වැඩි මෝසකින් පිහිට ඇති දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේදී දැකගත හැකි. එය අඩි 61ක උසකින් සමන්විතයි. කැකන දුර දුම්රිය ස්ථානයට යාබදව පිහිට ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වනවා. එය අඩි 2017ක දිගකින් යුක්තයි. එපමණක් නොව ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලියත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි. මේ සියලු දේ සමග දුම්රිය ඉතිහාසයේ නව කඩීමක් බවට පත්වෙමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය හෙට දිනේදී දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කෙරෙනු ඇති. වචනයට පමණක් සීමා වී තිබූ සංවර්ධනය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර පස්කොඩ වතුනිවාස 50ක් ඉදිකිරීම සඳහා මුල්කල තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් වතු ආශ්‍රිත නිවාස 14,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සඳහා මුල්කල් තැබුණේ. ඉන්දිය රජයේ මූල්‍යාධාර යටතේ මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 50ක්. අමාත්‍ය පළනිදි ගම්බරම්, ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහතුරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ රට තුල නිදහසෙන් පස්සේ අපි නිදහස් අධ්‍යාපනයක් මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවට ඇති කරා නම්, අපි නිදහස් සෞඛ්‍ය සේවාවක් මේ රටේ ඇති කරා නම්, ඒ ඇති කිරීමේ ඒ ගෞරවය තේ ආර්ථිකය මෙහෙවන තමුන්නාස්ලා අපි ලබා දෙන්න ඕන. හැමදාම සංවර්ධනය වචනයට විතරයි සීමා වුණේ. නමුත් අද වචනයෙන් නෙමෙයි අද ක්‍රියාවෙනුත් සංවර්ධනය තමුන්නාස්ලාගේ ඇස් ඉදිරිපිට සිදු වෙනවා. අනේ නිසා තමයි විශේෂයෙන් අපේ රජය කලක් තිස්සේ අමතක කරලා තිබුණ තමුන්නාස්ලා වෙනුවෙන් විශේෂ අමාත්‍යංශයක් හදලා ඉතාමත්ම දක්ෂ ඇමතිවරයෙකුට බාර දීලා තියෙනවා. ඒ තමුන්නාස්ලාට ඓතිහාසිකව සිදු අඩුපාඩු හොයලා බලලා වේගවත්ව තමුන්නාස්ලාට සංවර්ධනය ලබා දෙන්නේ කිය. තමුන්නාස්ලාට ඉතාමත්ම වාසනාවන්ත අනාගතයක් ලබා දෙන්න අපි සූදානම්. මේ අතර අවුරුදු 120ක් පැරණි මුලටියන දිද්දෙනිය පොත ශ්‍රී මුරුගන් කෝවිල නැවත සංවර්ධනය කිරීම සඳහා මුල් කළ තැබීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය හරහා හක්මන ආසනයට ලැබුණු රුපියල් 103,000ක ප්‍රතිපාදන වලින් රුපියල් 120ක් සංවර්ධනය කිරීම සඳහා යොදවා තිබෙනවා. හෙරොයින් සමග සැකකරුවන් කිහිප දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය හෙට්ටිපුල මාර්ගයේ ස්ථානයකදී හෙරොයින් සමග පුද්ගලයෙකු පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 36ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි රපයිඩින් ඉර්ෂාඩ් දනායයි. මොහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවෙකු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි. වයස අවුරුදු 33ක් වූ සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචි පුෂ්පරාජ් ඉන්ද්‍රජිත් නොහොත් තම්බිය නායයි. මොහු අද මාළිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. උත්සව සමයේ ගැටලුවකින් තොරව ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙන් විශේෂ සේවා හෙට සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
අටවෙනිදා සිට 21වෙනිදා දක්වා සේවකයන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ සෑම වසරකම ක්‍රියාත්මක වෙන විදියට බස් වැඩිය යොදවලා තියෙනවා. ජාතික ප්‍රවාහන කමිෂන් සභාව විසින් අතිරේක බස් 800ක් යොදවනවා. ලංකා ගමනාගමන මණ්ඩලෙත් බස් රථ 1000කට වැඩි ප්‍රමාණයක් අතිරේක බස් රථ යොදවනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය ගමන් මාර්ග ඇති කරලා තියෙනවා. මේ පිළිබඳ කාලසටහන 8වෙනිදා නිකුත් කරනවා ජනතාවට. 8වෙනිදා සිට අතිරේක බස් රථ යොදවලා ගමනාගමන පහසුකම් සලසන්න ගමනාගමන මණ්ඩලයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ජාතික ගමනාගමන කමිෂන් සභාවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සභාංගම් සියල්ලම තීන්දුව කරලා තියෙනවා. තෘප්තිමත් ජීවිත ගත කරන මිනිසුන් ලෙස ශ්‍රී ලංකාව දිනෙන් දින ඉහළට යමින් පවතින බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. සුජීව සේනසිංහ කාන්තා පදනම මගින් පැවැත් වූ ස්වයන් රැකියා පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ කාන්තාවන් 400 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ස්වයන් රැකියා සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයේද මෙහිදී සිදු කෙරුණා. ඒ මහතාගේ වැටුපද මේ සඳහා වැය කර තිබෙනවා. ඩොලර් ට්‍රිලියන 10ක් අපි ණය ගෙවන්න ඕනේ හම්බන්තොට වරායටයි ගාල්ලේයි කටුනායක පාරවල් දෙකට. තව අවුරුදු 6ක් යනකොට අපි ණය ප්‍රමාණය ගොඩක් අඩු කරනවා. හැබැයි දැන් මේ රට සංවර්ධනය වේගෙන යනවා. අපනයන එක්ස්පෝර්ට්ස් වැඩි. අපි ඊටමත් දියුණු මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. හැපිනස් ඉන්ඩෙක්ස් කියලා දෙනවා ලෝකේ සන්තෝෂයෙන් ඉන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා මයින්වා ලෝකේ. ඒකේ අපි රටවල් 10ක් ඉස්සරහට ඇවිල්ලා අන්තිම අවුරුත් තුනේ. කාන්තාවන්ට නිදහස සහ කාන්තාවන්ගේ අයිතීන් ලබා දීමත් අපි රටවල් 10ක් ඉස්සරහට ඇවිල්ලා මේ අවුරුත් තුනේ. ආරච්චි කට්ටුව මුතුපන්තියේ වෙරළ තීරයේ මුහුදට බිලිවීමේ තර්ජනයක් මතුව තිබෙනවා. මුතුපන්තිය ගම්මානයේ පවුල් 150ක් පමණ වාසය කරනවා. ඔවුන් තම ජීවිකාව සරිකරගන්නේ දේවර කටයුතුවල නිරත වීමෙන්. මුතුපන්තිය ගම්මානයේ බටහිර වෙරළ තීරය මුහුදට බිලිවීමේ අවදානමක් මතුව තිබෙනවා. එම තත්ත්වය සෑම වසරකම මාර්තු අප්‍රේල් මාසවලදී ඉහළ යන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. පසුගිය වසර දෙකක කාලය තුළ මෙම ප්‍රදේශයේ වෙරළ තීරයෙන් කිලෝමීටර 2ක් පමණ මුහුදට බිලි වී තිබෙනවා. කාදණය වන ස්ථානවලට පිළියමක් වශයෙන් ගල්වැටි යෙදීමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කළද එය අසාර්ථක බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. මුහුදු කාදණය වැළැක්වීම වෙනුවෙන් මේ වන විටත් අදාළ අංශ දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහගුන් මහතා ප්‍රකාශ කළේ. මේ ගම බේරගන්න ඕන මේ දිග්ගටම වැටි දාන්න ඕන කඩින් කඩ වැටි දාලා හරියන්නේ නැහැ. හැමදාම මේක අත්හදා බලනවා. මේක ඉක්මනට හදලා දෙන්න ඕන. අපේ දරුවන්ටවත් ගමක් නැති වෙනවා. අවට ගම් ගොඩාක් යට වෙනවා. මේ මුහුද මෙතනින් කඩාගෙන මේ අපේ ගමත් එක්ක ගියොත්කාරී. දැන් දවස් 3ක් වෙලා ඉඳන් මේ මුහුදේ රැලි කඩනවා. ඊයේ 2යි ගානකට විතර තමයි අපේ ගෙදරටම වතුර දැම්මා. රජයේ ගමන් මඟ නිවැරදි බව පසුගිය දා අයවැය ජයග්‍රහණය කිරීම තුලින් තහවුරු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ බදුරලිය තරුණ බල මණ්ඩල රැස්වීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අවස්ථාවට පළාත් පාලන පළාත් සභා නියෝජනය කරමින් ජනතා නියෝජිතයන් මෙන්ම තරුණ තරුණියන් පිරිසක් සහභාගී වී සිටියා. අපි දේශපාලනට ආවේ මොකටද? එක එකගේ බෙල්ල කපන්නද නෑ? කෙනෙකුට උදව් කරන්නට. උදව් කරන්නට සාමාන්‍ය ක්‍රමයටත් කරදර හැකි නමුත් රාජ්‍ය බලය ගත්තොත් ඊට වඩා විශාල ප්‍රමාණයකින් ප්‍රතිපත්ති වෙනස් කළා උදව් කරදර හැකි. ඒකිට තමයි රාජ්‍ය බලය අවශ්‍ය. ආණ්ඩුවක් ඕනේ. අද අපි ගිය ගමන වැරදි නිවැරදි. දැන් බලන්න මේ සැරේ තියෙන අයවැය විවාදයේදී සෞඛ්‍ය වැය ශීර්ෂය. මේ ඔක්කොම හොඳ කයිකෝම. තමනාසල දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලේසියෙන් හොඳ කියනවාද? කාගේවා? ඒගොල්ලෝ හැමතැනකම වැරද්දක් දකින්න මිසක් ජීවිතේට විරුද්ධ පාක්ෂිකයෙක්ගේ අක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක්ගේ හොඳ කියනවාද නෑ? කතාව පටන් අරගත්තේ හොඳ කියලා. මෙතුමා මෙච්චර හොඳ ඒ දේවල් කරලා තියෙනවා කියලා එකෙන් එක එතුමා හොඳ කිව්වා කියලා පොඩි පොඩි අඩුපාඩු මොනවද වලට තියෙන ටිකක් කිව්වා. එතන ඉඳලා පටන් ගත්තා පෝට්ටුවෙත් හොඳ කිව්වා, ශ්‍රී ලංකත් හොඳ කිව්වා, UNP හොඳ කිව්වා, TNS හොඳ කිව්වා, මුස්ලිම් කොංග්‍රසුත් හොඳ කිව්වා. ඉතින් හොඳ නොකිය බැරි තත්වයකට අපි ඒ අමාත්‍යංශ අපි කළා තියෙනවා. අපි මූලිකම දේ තමුන්නාසල වෙනුවෙන් අපි හිතලා අපේ තීන්දු ගන්නවා. අපි ගැන හිතලා නැතුව අයවැය තුන්වන වර්ගීයීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් ජය ගැනීමට ආණ්ඩු පක්ෂයට හැකි වුණා. මේ සම්බන්ධයෙන් මහජන නියෝජිතන් කීප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මෑත ඉතිහාසය තුළම එක මතවාදයක සිටගත්තේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා නම් ජනාධිපතිතුමා ජීවිත පරිත්‍යාගයෙන් නොවැම්බර් 21 වෙනිදා ආරම්භ කරපු ඒ දේදුණු විප්ලවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුත් පෙනී සිටින්න ඕනේ. නමුත් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය අයන්නායන්නවත් තේරෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ රටේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී නායකයන්ට අපි අත්වැල් බැඳගනිමු. ඡන්ද විමසන අවස්ථාවේ
ඒ ඡන්දයේ වැලකී සිටීමට අපිට කරුණු කිහිපයක් තිබුණා විශ්තිකරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා හැටියට ජනාධිපති වරයාගේ වැසිෂ්‍යත් මේ අවැලේකන තුල තියෙනවා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනදී ග්‍රාම ශක්ති ව්‍යාපාරය ආදී වැඩසටහන් වල ප්‍රතිපාදන සියල්ලත් ගැබ් වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් මායර්ථේ පාලනය වෙන මහවැලි අමාත්‍යංශය තවත් පැත්තකින් පරිසර අමාත්‍යංශය පිළිබඳ ප්‍රතිපාදන තියෙන්නේ මේ අවැලේකන තුල ඒ නිසා අපිට ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලන්න සිදු වුණා ඡන්ද නොදී වැලකී සිටියා කියන්නේ අපට විරුද්ධව ඡන්ද නොදී වක්‍රව අයවැයට උදව් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එමේ බලාපොරොත්තු වෙමින් ඉන්න පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට අපි ආශිර්වාද කරනවා ඒගොල්ලන්ට එන්න පුළුවන් නමුත් නැවතත් හවුල් දීග කන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ නායකයා අනිවාර්යෙන් ඉල්ලිය යුතුයි එයාට පක්ෂේ නායකයා වෙන්න පුළුවන් නම් එහෙමනම් එයා තමයි රටේ නායකයා වෙන්න ඕනේ කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන එක නෙමෙයි මේ රටේ ජනතාවට ඕනේ රට හදන්න පුළුවන් මිනිහෙක් වෙන්න ඕනේ දැන් පුවත් කිහිපයක් කෙටියෙන් ITN සූර්යමංගල්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ තවත් අධීරා කලාපුත නගරයේදී පැවැත්වුණා. මෙවර සූර්යමංගල්‍ය පැවැත්වෙන්නේ ආනමඩුව සියඹලන්කොටුව වැව්තාවුල්ලේදී. ITN සූර්යමංගල්‍ය පිළිබඳ ප්‍රේක්ෂක ජනතාව මෙසේ අදහස් පළ කළා. ඇත්තටම සතුටුයි අපි ප්‍රදේශයට ITN නාලිකාවෙන් ආපෙක්ගෙන. ඇත්තටම අපි බලන් ඉන්නවා ITN එකෙන් ඇවිල්ලා අපේ ගමේ හොඳ ලස්සන වැඩක් කරනවා. ඉතින් ඒ වැඩේට වටේ ඉන්න සියලු දෙනාටවත් මම ආරාධනා කරනවා මේකට ඇවිල්ලා අපිත් එක්ක සහභාගී වෙන්න. සර් ජෝන් කුතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන ලොජිස්ටික්ස් ඩේ 2019 එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. උපකුලපති එයා වයිස් මාර්ෂල් සාගර කොටදිනිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හැම්ස්ටර් ජාත්‍යන්තර පාසලේ සිඟිති අවුරුදු උළෙල එම පාසල් භූමියේදී එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී ගැමුණු කිරින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අවස්ථාවට හැම්ස්ටර් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ එඩ්වඩ් වීරසිංහ මහතා සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියා. හෝමාගම ජයසංක ප්‍රජා සත්කාර පදනම සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසි බක්මහවුලල සද්ද මුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඊට ග්‍රාම සේවා වසම් පහක ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය එක්ව සිටියා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවන් විශාල පිරිසක් මෙම අවුරුදු උළෙලට සහභාගී වුණා. ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. 2019 අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි අභිසදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුවන්වැලි මහ සෑරදුන් අභියස පැවති කිරිපිටි පූජාවට සහභාගී වුණා. මහවැලි එච් කලාපයේ ගොවින්ගේ අස්වැන්නේ පළමු කොටසින් සකස් කරගත් කිරිපිඩු මෙලෙස පූජා කිරීමටයි කටයුතු කෙරුණේ. අලුත් සහල් මංගල්‍යයේ ජාතික උත්සවය මෙවර පැවැත්වුණේ 52 වරටයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එය සනුදාන කළා. රජරට ගොවිජනතාව මහකන්නිය ලබාගත් වී අස්වැන්නේ අග්‍රඵලය ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. තම වගාවන් සාර්ථක කර ගැනීමට කලට වැසිලෙබේ ප්‍රාර්ථනා කරමින් ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යයට එක් වුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සංවිධානය කෙරුණේ. රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. මේක සිංහල ශිෂ්ටාචාරයේ කොටසක්. සිංහල ශිෂ්ටාචාරයේ අලුත් වචන වලින් කියනවා නම් බත්කන සමාජය. ඉතින් ඒ නිසා අපේ ජීවිතය රඳා පැවැත්වුවේ සාර්ථක වී ගොවිතැනක. තමන්ගේ ගම්වල හදපු කුඩා වැව්වල වතුර එකතු කළා වී වගා කරා. ඒ නිසා සාර්ථක අස්වැන්නක් තිබුණාම එතන සිරිත උණුයි දෙවියන්ට උදලා පළවෙනි සහල් ස්තුති කරන්න. මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීමෙන් පසුව ඒ සිරිත මේ ශ්‍රීමා බෝධීන් වහන්සේ ඉදිරිපිට සකරේ. විශේෂයෙන්ම ගිය කන්න කීපය තුළ නියඟේ නිසා මේ පළාත් ගණනාවකට 70% ගොවිතැන් කරන්නට අවස්ථාව ලැබුණා. ආදායම ලැබුණා. දෙවියන්ට පින් දෙන්න මේ අවස්ථාවේ අපිට අහස් ජලය ලැබිලා තියෙනවා. හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. මේ සැරේ අස්වැන්න මෙට්‍රික් ටන් 130යි. ලංකාවේ වැඩිම අස්වැන්නක් ලබා ගත්තේ කන්නකට මේ අවුරුද්ද කියලා මම කියන්න කැමතියි. ඒ අපි ගත්ත පියවර නිසා අද ඒ 130 ලැබිලා තියෙනවා. ඒක නිසා අපි දෙවියන්ට පින් දෙනවා වාගේම මේ වගා කරපු ගොවින්ටත් පින් දෙන්න ඕනේ. නැත්තම් මේක සිදු වෙන්නේ නැහැ. ඒත් අයි මතක තියාගන්න අපි ඉන්න යුගයේ දේශගුණේ වෙනස් වෙනවා. එහෙනම් ඒ දේශගුණේ අනුව ගොවිතැන් කරන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. ෆිලිපීනේ වගේ රටවල් වල දැන් ජලය අඩු කරලා ගොවිතැන් කරන ක්‍රම දිහා බලනවා. අලුත් විදියට බලනවා. ගොවිතැන දියුණු කරන ගමන් දැන් අපිට තියෙන්නේ අලවිය දියුණු කරන්නේ.
එතන ගොවියට අවාසියක් තියෙනවා. ඒක නැති කරගෙන අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි ඉන්නවා. එහෙනම් නවීකරණයක් වීගොවිතැනෙත් සිදුවෙන්න ඕනේ. ඒකට දැන් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා මම කියන්නට. මේ සිංහල ශිෂ්ටාචාරය කියන්නේ ගොවි ශිෂ්ටාචාරය. ඒත් එතනින් අයි බලන්න ඕන කොහොමද ඊළඟ පරපුර ගොවිතැනේ රඳවගන්නේ. ඒකත් විශාල ප්‍රශ්නයක්. ආදායම හොඳ වෙන්න ඕනේ. අලුත් ක්‍රමවේද තියෙන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන විශාලම අභියෝගය. මේ සැරේ සාර්ථක වන අස්වැන්න නිසා ඔබ සියලු දෙනාටම සාර්ථක සිංහල අවුරුද්දක් ඇති වේවා කියා ප්‍රාර්ථනා කරමි. අවධානය ක්‍රීඩා පිටිය වෙත. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3ක 3 ජයක් ලබා ගැනීමට කොළඹ කණ්ඩායම හිමි වුණා. කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පල්ලකැලේ ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිදිනා පළමුවෙනි පන්දුවට පහර දීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම තීරණය කළා. ඔවුන් පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 289ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා සිටියේදී අයාපත් ආලෝක තත්ත්වයේ හේතුවෙන් තරගය නතර කෙරුණා. එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3ක ජයක් කොළඹ කණ්ඩායමට හිමි වුණා. මේ අතර පන්නපිටිය දරන්පාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාල අතර පැවති රුහුණු මායාසටන මහා ක්‍රිකට් තරගයේ ජයපරාජින් තොරව නිමාවට පත් වුණා. කොළඹ පී සරවණමුතු ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිදිනු පන්නපිටිය දරන්පාල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 378ක් ලබා සිටියේදී ඉනිම අත්දැකීමට තීරණය කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාතර රාහුල විද්‍යාලයේ කණ්ඩායමට සිරු දන දෙවි ලබා ගත හැකි වුණේ ලකුණු 330ක් පමණයි. දෙවන ඉනිම ආරම්භ කළ පන්නපිටිය දරන්පාල විද්‍යාලයේ කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටියේදී ඉනිම අත්දැකීමට තීරණය කළා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk